ඒ කියන්නේ මෙහෙම කියන්නකො. දැන් ඔය ඔයා කියන්නේ මම තමයි අවුට්සයිඩ් ගුරු කියලා ගන්නකො. ඔයා මම ඔයා අවුට්සයිඩ් ගුරු ඊට පස්සේ දැන් ඔයා මාව ආශ්‍රය කරනවා. ඔයා මාව ආශ්‍රය කරන්න ගන්නවා. ආශ්‍රය කරද්දී ඔයාට ඔයාගේ වීක් පොයින්ට් පේනවා. ඒ කියන්නේ මම කිව්දි ඔයාට පේනවා මම ඒ කියන්නේ ඔයාට ඔයාගේ ඔයාගේ ඊගෝ එකේ තියෙන දුර්වලතා පේනවා. ඒ පේනට පස්සේ ඔයා ඒක හදන්න යන්න අවශ්‍ය නැහැ. ඒ වීක් පොයින්ට් එක දැක්කම එනවා. ඒක තමයි හදන්නේ. හදන්නේ නෝ තාය ආයේ ඊගෝ එක. ඒක හදන්නේ නෝ තායක මමත්ද? ඒ කියන්නේ මම මෙහෙම දෙනු ගන්නු. මේ නේචර් එක දිනවනේ. මේ 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 මුළු නේචර් එක එකම එකම රිද්ම් එකක්. එකම එක වයිබ්‍රේෂන් එකක් කියන්නේ විදියේ විශ්ය. එකම වයිබ්‍රේෂන් එකක් තියෙනවා. දැන් අපි ඔයාට පුද්ගලිකව ඊගෝ එකට වෙන්නේ ඊගෝ එක ඒ වයිබ්‍රේෂන් එකකින් අයින් වෙලා එයා තනින් වයිබ්‍රේට් වෙනවා. කම්පැනි එක. පුද්ගලික ඊගෝ එකක් හැදෙන්නේ. පුද්ගලික හැදෙන්නේ. දැන් ඒ දැන් රහත් වෙනවා එලයිටඩ් වෙනවා කියන්නේ අර පුද්ගලික වයිබ්‍රේට් එක ඒ ඊගෝ එකේ කම්පණය ආය නේචර් එකට කරෙක්ට් කරනවා. ඒ එච්චරයි ඒක රහත් කියන්නේ. ඔයා නැති වෙලා ඔයා විශ්වය බවට පත් වෙනවා. ඔයා නැහැ ඒකට පවතින ආය මේ රිද්ම් එක තමයි තියෙන්නේ. ඒ හැමදාම ඉන්නේ රිද්මේ තමයි. දැන් මේ පුද්ගලික වශයෙන් ඉන්නේ ඔයාලා ඒක කරෙක්ට් වෙන්නේ නැහැ. ඒ රිද්මේට කරෙක්ට් වෙන්නේ නැහැ. ඒකට පුද්ගලික වශයෙන් කියනවා පවතින ප්‍රශ්නේ තමයි ඒක ඇතුළේ සැපරෙන් තියෙනවා. අර ඔයා නැවත නේචර් එකට බලපාන පරිවර්තනම එතන සැපරින් නැහැ. සැපරින් එකක් නැහැ. බයක් නැහැ. පිපිය එක ප්‍රියයක සැපරින් එහෙම ගුණ නැහැ. ඒ ඊගෝ එකක් නැති නිසා එතකොට ඔයාල කරන්නේ දැන් ඔයා මේව අවුට්සයිඩ් ගුරුවරේ කාශ්‍රය කරද්දී ඔයාගේ අර ඊගෝ එකේ තියෙන වීක් පොයින්ට් ඔයාලට පේන්න ගන්නවා. ඒක ඔයාලට මොළති තේරෙන්නේ ඒ ගුරුවරයාවත් තියෙන භක්තියත් එක්ක. දැන් මේ විදිහට දැන් ඔයා හිතන්නේ දැන් සයිබබා තුමා වගේ ඉගෙන දීජ කියලා අවුට්සයිඩ් ටීචර් කියලා. ඒ අවුට්සයිඩ් ටීචර්ව දැන් සයිබබාතුමා හිටියෝ ඔයා ඊට පස්සේ සයිබබාතුමාගේ මොනවා හරි අර මේ ඔයා භක්තිය කියන්නේ නැතුව දැන් ඔයා මොකද යාගේ වීක් පොයින්ට් කියන්නේ ඔයාගේ වීක් පොයින්ට් දකින්න හදනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒක තමයි ඔයාගේ වීක් පොයින්ට් එක. ඒ තමයි ඔයාගේ ඩෙන්ටිටි. ඔයා ගුරුවරයා පිළිබඳ කිසිම අයිඩියා එකක් නැතිවම කිසිම දාන්නේ නැහැ. යා නරකද හොඳද කරන්නේ ඉස්සලව එච්චර. හැබැයි අයිඩියා එකක් නැහැ යාගේ. දැන් ඔයා හිතන්නේ ඔයා සයිබබා පිළිබඳ අයිඩියා එකක් දාගෙන ඉන්නවා. මෙහා මේ හරි ලව් කෙනෙක් කාටවත් බයින් නැති කෙනෙක් කියලා. එතන ඔයා දැම්මම පිච්චර එකක් යාගේ. දාපු ගමන් ඒ ටීචර් මොකද කරන්නේ? යා බලනවා මේව ගල්ලා. එතකොට මොකද එතකොට ඔයාගේ තිබ්බ භක්තිය නැති වෙනවා. මම කියන්නේ දැන් ඔයාගේ ටීචර් කිසිම අයිඩියා කිසිම මේක ප්‍රේම එකක් දාන්නේ නැහැ. ප්‍රේම එකක් දාන්නේ නැතුනාට පස්සේ එයා ඉන්න හැම ඇන්ගල් එකකටම ඔයා ලව් කරන්න පටන් ගන්නවා. ප්‍රේම කරන්න ගන්නවා. ඒ මොකද එයා හැම විදියකින්ම මිස්ඩම් එක තමයි වෙන්නේ. අන්න එතකොට ඔයාගේ ඊගෝ එක නැති වෙනවා. සහ ඔයා එයාට දාන හැම පිච්චර එකකින් ඔයා දාන ඉරිදී එකකින්ම ඔයාගේ ඊගෝ එක හැදෙනවා. එතකොට ඔයා මෙයාට එක ගැටෙන හැම යම් මොහොතක් ඇද්ද ආන්ගේ මොහොත ඔයා තේරුම් ගන්න ඒ තමයි තවන්නේ ඉතුරුලාගේ වීක් පොයින්ට් එක. මොකද? දුර්වලතාවය. ඒ කියන්නේ ඔයා මොනවා හරි ටීචර්ට හැඩයක් දාන්න යනවද? ඔව්. ඒ ටීචර් මෙහෙම වෙන්න කැයි කියලා බලන ගමන් ඒ ටීචර් කරන්නේ ඒක ප්‍රතිරෝධ දෙයක්. හැබැයි නේද ඔයා මම ගැන හිතාගෙන ඉන්නවා නේද? ඔයා මං ගැන හැඩයක් දැම්මොත් මං කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධව ආදී නොයිස් රයින. එදිරි ඔයාගේ භක්තිය නේද? ඒ එතකොට දැනෙන්නේ නැහැ මේ භක්තිය නැතුනේ මේ දුර්වලතාවය. මම හදාගත්ත ප්‍රේමික ගුරුවරයා.
නැති උනත්ත ඇදුනත් හරියටම එලේ දාලා ඔකිය. ගුරුවරයා මොනවා කරා? මිනි 1000ක් වරුවත් ලෞකික පොඩක් වෙනස් වෙන්නේ. ආන් එතකොට ඔයාගේ ඉනේ ගුරු අවතු වෙන්න පටන් ගන්නවා. ඉනේ ඉනේ එක. ඉනේ ටීචර් වතු වෙන්න පටන් ගන්නවා. ඉනේ ගුරු එතකොට ඔයාට මේ මේ ටීචර් වගේ තමයි මේ මේක. විශ්වය හැම දෙයක්ම ලව් වෙනවා. දැන් ඔයාට ටීචර්ට ලව් තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මේ ගහ කුරුම්බ කෝප්පෙට මේ කෝප්පෙට මේ හැම දෙයකටම එකම විදිය ලව් විශ්වාසයක්. එක විදිය ප්‍රේමයක්. ඇති වෙලා ගන්නවා. ඒ ඒ ප්‍රේමයේදී ඔයා අතුරුදහන් වෙලා යනවා. තේරුණාද මම කියන්නේ? තේරුණා. ඉනගුරු කියන්නේ ඉනගුරු කියන්නේ ඔයාගේ ලව් එක. ඔයාගේ ලව් එක මතුවෙන්නේ නැත්තේ ඔයා එක එක්කෙනාට දාහක් තියෙන ප්‍රේම එක නිසා. ඒ ප්‍රේම හැම එකකින්ම ඔයාගේ තියෙන වීක් පොයින්ට් එක තමයි ලව් වෙන්නේ. එතකොට තමයි ආන්නේ ඒ ඒ ගුරුවරයෙක් ළඟෙද්දී ගුරුවරයාට ඔයාට දාන්න බෑ ප්‍රේම එක. ඒ ගුරුවරයා ඉස්සරහා ඔයාට සම්පූර්ණ සරෙන්ඩර් වෙනවා. ඒ ඒ ගුරුවරයා කොහොමවත් ඔයා ඉදිරියට නෙවෙයි ඉන්නේ. ඒක අපි අන්න එතකොට ඔයාට ඒක ඒ ගුරුවරයෙක් ඉන්න දවස් දවස් ඔයාගේ දුර්වලතාව වෙනවා. ඇත්තට මේ මාර්ගයදී ගුරුවරයෙක් ආශ්‍රය කරද්දී ඔයාට වාගේ පේන වීක් පොයින්ට් ඉතින්. ඔව්. අන්න එතකොට තමයි මගේ අර ඉන ගුරු අවදි වෙන්නේ ඇතුළත ගුරුවරයා. ඒ මම මගේ වීක් පොයින්ට් දකින්නවනේ. ඒ වීක් පොයින්ට් දකිද්දි තමන්ට ගුරු වෙන්නේ තමන්මයි. ඒ තමන්ගේ වීක් පොයින්ට් දකින්න ගුරුවරයා වුනේ අර ෆිසිකල් ශ්‍රද්ධාව පිටුපු මේ කලර් එක මේ මේ කියන පික්චර් එක. ඒ දෙරින්නේ ධරේ. අන්තිමට අපිට මේ ලාස්ට් පොයින්ට් එකේ තේරෙන්නේ ඇත්තටම හැමදාම එහෙම අවුට්සයිඩ් ගුරුවරෙක් නෙමෙයි තමන්ගේ ඇතුලේ ලව් එකම තමයි ගුරුවරයා තියන්නේ. තමන්ගේ ඇතුලේ තියෙන අර ප්‍රේමයම තමයි ටීචර් වෙලා තියෙන්නේ හැමදාම. ඒක දැන් අපිට කරන්න තියෙන මහ ලොකු වැඩක් නෙමෙයි. ඉන ගුරු මතු කරන්න කරන්න තියෙන එකම දෙයයි තියෙන්නේ තමන්ගේ ඊගෝ එකේ තියෙන දුර්වලතා හඳුනගන්න. එච්චරමයි. ඒකට තමයි ගුරුවරයා කැඩපත් කරන්නේ. දැන් මම ඔයාලට කොලකට හොඳ කියනවනේ. ඔයාගේ වීක් පොයින්ට් වලට පෙන්නනවා වගේ. එක එක පැතිරුව දාගෙන ඉන්න. එච්චරයි කරන්නේ. ඒක හදන්න ඒක හදලගත්තාම ඉවරයි. හදන්න ගියොත් ආයෙ හදනවනේ ඉගෙන ගන්න එක. ඒව හදන්න යන්නේ. ඔයාගේ දුර්වලතාවය හඳුනගත්ත මොහොතම මාර්ගය වැඩිනවා. ඒ කියන්නේ ඔයා විස්ඩම් එකක් හොයන්න එපා. ඒක වැරෝම විස්ඩම් එක හොයන එක. අපි කරන්නේ අපේ අවිද්‍යාවනේ ඉග්නෝ එකනේ. ඒ අපේ ඒ ඉග්නොරන්ස් එක තේරුම් ගන්න එක විතරයි. ඒක තමයි ඔයාගේ විස්ඩම් එක. ඔයාගේ 50-50 දැනගන්න පුළුවන් ඔය ඉග්නොරන්ස් මෙච්චරක් තියෙනවා කියලා. ඔයාට 50 තියෙනවා විස්ඩම් එක. 100ට ඔයාගේ වී පොයින්ට් දකින්න පුළුවන් නම් 100ට ඔයාගේ විස්ඩම් එක තියෙනවා. තේරුණාද? ආමේකද ඒ ඉදර ඔයාගේ වීක් පොයින්ට් එක ඔයාට පේන්නේ නැහනේ. පේන්නේ නැති නේද? මම ටීචර් කෙනෙක් විදිහට ඉන්නවා. අර ටීචර් කෙනෙක් විදිහට ඉස්පේක. ෆිසිකලි. ඒ යායක ඉද්දේන අපිට 아무දිර තේරෙන්න ගන්න. දැන් මම මේ වගේ සිද්ධියකදී මම කොච්චර කලබල වෙනවද? ඒ මගේ මේ ගුරුවරයා මම මේ ගුරුවරයා මෙහෙමයි. කියලා අපිට අර අපේ වීක් පොයින්ට් ඔක්කොම අහුවෙන්න ගන්නවා. අපි දැකේ නැතිව සහායේ ගුරුවරයා අපිට ටොකින් ගන්න ගමාලාට කියනවා. ටොකින් කියලා කියනවා. ඒක කොහොම කරනවද දන්නේ මැසේජ් එක. ඉතින් එතකොට අර ඉනගුරු අවදි වෙනවා. ඉතින් ඒකට මුලදී ඕනේ බෞද්ධ ෆිසිකල් ටීචර් කෙනෙක්. පස්සේදී මේ විශ්වයම තමයි ටීචර්. මේ හැම කොලයක්ම මේ මැසේජ් එක දෙනවා. මේ ෆෑන් එකක් මේ කොලයක් මේ හැම එකක්ම ඔබට ඔබේ වීක් පොයින්ට් එක වෙනවා. මේ ගහකින් වැටෙන කොලයක් හැම දෙයකින්ම අන්තිමට මේ සමස්තයම ටීච් කෙනෙක් කරනවා. සමස්තය තුළම වෙන්නනවා රිද්ම් එක. සහ ඒ රිද්මේ වේගවර වෙන ඔබ රිද්මේට ප්‍රතිවිරුද්ධ ගමනක් ගිහිලා තියෙනවා කියන්නේ. ඒ ඊට වඩා
ප්‍රතිවිරුද්ධ කියන්නේ against නෝ. එතකොට වාට තේරෙනවා. එතකොට වාට හැම දෙයක්ම ටීච් කෙනෙක් හැම මේ විශ්ව ගහ කොළ ගඟ සියල්ලම සමස්තේම ටීච් කෙනෙක් වෙනවා. ඉගෙන ගන්න ඕන නැහැ කියලා තින්න හොඳ නැහැ. ඈ? ඒක අල්ල ගන්න හදනවනේ. ඉගෙන ගන්න ඕන කියලා ඉඳන් හොඳ නැහැ කියන්නේ. නැහැ ඉගෙන. දැන් වීක්නස් එක දැක්කම ඒක දැක්කම හදන්න යන්නේ. හදන්න යන්න එපා. ඒ වගේම දැන් ඕක දැන් මේ මුළු විශ්වයම මට ඉගෙන ගන්න තියෙනවා කියලා. ඒක උත්තර ඉගෙන ගන්න හදන්න. ඒක වැරදි. එහෙම නැහැ. එහෙම අපි මේ අහලා ප්‍රෝග්‍රෑම් හදන්නේ නැහැ. ඔක්කොම ප්‍රෝග්‍රෑම් අතාරින්න ඕනේ. ඔය හදලා තියෙන ඉගෙන ගන්න ඕනේ මේව කරන්න ඕනේ. මේක ඇහුවෙච්චයි. ඒකෙන් ප්‍රෝග්‍රෑම් එකක් හදන්නේ නැහැ. එහෙම අපි ඉගෙන ගන්න ඕනේ කියලා නැහැ. ඒ වෙලාවට ඉගෙන ගන්න ඇච්චරයි. නැත්නම් ඉගෙන ගන්න ඕනේ කියලා ප්ලෑන් එකක් නැහැ. ආයෙත් හදාගන්න ප්‍රෝග්‍රෑම් එක දරනවා. ප්‍රෝග්‍රෑම් එක තමයි ඉග්නොරන්ස් කියන්නේ. අපි නිවන් දකින්න හදන ප්‍රෝග්‍රෑම් ඔක්කොම රෝ. මුදේනල් ප්‍රෝග්‍රෑම් හදන්නේ තියෙන ප්‍රෝග්‍රෑම් ටික අතහැරලා. හැබැයි තියෙන ප්‍රෝග්‍රෑම් අතහරින්න කියලා ප්‍රෝග්‍රෑම් හදන්නේ නැහැ. ඒක තව ප්‍රෝග්‍රෑම් එකක් නේද ඒකට? තියෙන ප්‍රෝග්‍රෑම් ටික අතහරින්න කියලා තව ප්‍රෝග්‍රෑම් එකක් හදන්නෙත් නෑ. ඉතින් ඇත්තටම ඒක තේරෙනවා. පොඩ්ඩක්වත් කරන්න මහන්සියක් තියෙනවා. අන්න හරි. එහෙම මොනවත් අපි ආයාස නැහැ. ඔටෝ ඔටෝ වෙන්නේ. මාගේ කියන එක එහෙම ඔටෝ වෙන එකක්. ඒක එහෙම ප්‍රැක්ටිස් කරලා කරන එකක් නේ. ඒක නිකන් කතා කරනවා. ඒ වඩනවා කියන්නේ බලෙන් කියන්නේ නෑ අපි. වැඩෙන්න දෙනවා. ඔටෝ නිකන් වැඩෙන්න දෙනවා ඒක. වර්ධනය වෙන්න දෙනවා. බර ඒවා ඒ අවශ්‍ය නැහැ. හිතන්නේ නැහැ කියන එකත් ඊටතර බරයි. ඒ හිතන්නේ නැහැ කියලා හිතනවානේ. ඒකත් බරයි. ওই දෙකම හිතනවා කියන්නේ එක බරක්. හිතන්නේ නැහැ කියන්නේ ඒකත් තව බරක්. ওই දෙපැත්තෙන් දෙපැත්තෙන් අයින් වෙන්න. හැම වෙලේම මාර්ගය වඩද්දි එක පැත්තකින් අයින් වෙන්න එපා. සයිඩ් දෙකෙන් අයින් වෙන්න. දැන් ඔයා යමකට කැමතිනේ. අපි කැමැත්ත අතාරිනවද ඊට පස්සේ අකමැත්තට යන්න එපා. ඒකත් අතාරින්න. දෙකෙන්ම අයින් වෙන්න ඕන. තේරුණාද? දැන් අපි ඉන්නවා මම ඇල් වතුරට කැමති නෑ. උණු වතුරට කැමති කියමුකෝ. අපි මොකද කරන්නේ? අපි උණු වතුර මේ ඔයසම උණු වතුරට කැමැත්ත අතාරින්නවලු උණු වතුරට කැමැත්ත අතාරිනවා. ඒ උණු වතුරට කැමැත්ත අතාරිනවත් එකම මගෙන අනිත් පැත්තේ ඇල් වතුරට තියෙන කැමැත්තත් අතාරිනවා. නැත්නම් අපි එකක් කලලා එකක් අතා එකක් අතහැරලා අනික අල්ලනවා. ඒ දෙපැත්තට නැති විදිහ ආවම එම්ටිනස් එකව තේරෙන්නේ අපිට. දැන් බුද්ධහතුම ගණන් එම්ටිනස් එක ගන්න. එම්ටිනස් කියන එකටපත් වෙන්න නම් ඒ හිත ඒ ඩුවල් ස්වභාවයෙන්මයි වෙන්න ඕන. ඒ දි නැත්තම් හිත කරන්නේ මේක අතහැරලා මේක අල්ලනවා. කැමැත්ත අතහැරලා අකමැත්ත අල්ලනවා. හොඳ අතහැරලා නරක අල්ලනවා. නරක අතහැරලා හොඳ අල්ලනවා. ඒක අත හරින්න යන්නේ නෑ. ඒ වීක් තැන් තේරුම් අරගත්තම ඉවරයි. එයා මේ මේ මේක තමයි මගේ දුර්වලතාවය. තේරුම් අරගන්න ඒ ඒ ඒ බලන දුර්වලතාවයේ තියෙන කෙනා කොහෙද ඉන්නේ? එහෙම නෑ. දැන් අපි දුර්වලතාවය හදන්න ගියොත් ආයේ දුර්වලතාවයේ තියෙන අයිතිකාරයෙක් ඉන්නවනේ. දුර්වලතාවයේ තේරුම් ගත්තා කියන්නේ අයිතිකාරයත් එතන ඉවරයි. හෝඑම්ඒ එක තියෙනවා. හෝඑම්ඒ කියන වර්ඩ් එක නැතුව හෝඑම්ඒ කියන එකම තමයි මම කිව්වේ. හැබැයි හෝඑම්ඒ කියලා වචන මොකුත් ඕනේ නැහැ. ඒ දුරතාවය දිනු ගත මම මේවා එකක් ගාලා බලන ඒකට අයිතිකාරයකෝ. ඒ ඒ ඒ දුර්වලතාවයේ අයිතිකාරය බලන්න ගියාම අයිතිකාරයෙක් නැහැ. නික අර දුර්වලයක්. අන්න හරි. දුර්වලතාවයක දුර්වලතාවයක ධර්මතාවයක් ඒක. අයිතිකාරයෙක් නෑ. ධර්මතාවයක් කියන්නේ මොකක්ද ඉංග්‍රීසි කියන්නේ? ඒක නේචර් එක වගේ. ඒක ඇස්පෙන් නෑ වගේ. ඒක තමන්ගේ ප්‍රශ්නනේ. ඔව්. ඇස්පෙන් නැත්නම් දෙන්නේ නැති කමක් විතරයි. අන්නේ අන්න හරි. ඒ කියන්නේ දැන් මේ විතර දැන් දේ දුන්නක් පායන්නකෝ. දේ දුන්නක් පෑවුවාම ඇත්තටම දේ දුන්නක් කියලා දෙයක් නෑනේ. එහෙම එකක් පේනවා. දේ දුන්නට දේ දුන්න තනි අයිතියක් නෑනේ. ඒක තවත් හේතුවකින් හැදිලා තියෙන්නේ. අවුවේ වැස්සයි කියලා. අන්න අය වගේ තමයි ඔය අපිට දැන් හරි මේ දුර්වලතාවය තමයි ඊගෝ එක. ඊගෝ එක කියලා එහෙම දෙයක් නෑ අන්තිමට. ඒක දේ දුන්නක් වගේ. එහෙම ඊගෝ එක තනි දැන් එක තවම හරි හේතුවක්. ඒ නිසා අපි ඒක නැති කරන්න ඕනේ. ඒක දේරුම් ගත්තාම හරි.
ඒක නිකන් ඒක එහෙම තන්නේ නැත. එහෙම දෙයක් එහෙම නැති කරන්නවත් දෙයක් නැති බවයිද? නන් එක්සිස්ටන්ට් එක. එහෙම දෙයක් නැහැ. ඒක නැහැ ඒක. හිතෙන් හදාගෙන හිතෙන් පෝෂණය කරනවා. දැන් මේ විතරද මම? දැන් මම ඔයාගේ තියෙනවා වීක් පොයින්ට් තියෙනවා කියන්නකෝ. මම ඔයාගේ වීක් පොයින්ට් එක ගහනවා. ඇටෑක් කරනවා. ඒ ඇටෑක් කරන්නේ මම එතන පොග්ගලෙක් ඉන්නවා කියන ඉඳ නෙවෙයි. ඒ දුර්වලතාවයට ඇටෑක් කරනවා නිසා දන්නවා මෙතන තියෙන්නේ එම්ප්ටිනස් එක. එම්ප්ටිනස් ස්වභාවයක් තියෙන්නේ. ඒ වෙනකර අර වෙලාවේ අර වීක් පොයින්ට් එකට ගහද්දී ඒක පෙන්නද්දී ටග් ගාලා ඒකේ බල බිඳිනවා. බිඳලා ඔයා අර එම්ප්ටිනස් එකට එකතු වෙනවා. ඒතර අපි හැම වෙලේම කෙනෙක් දිහා බලන්නේ පුද්ගලයෙක් ඉන්නවා කියන තැන ඉඳලා නෙමෙයි එම්ප්ටිනස් තුල ඉඳලා. එම්ප්ටිනස් තුල ඉඳලා දකින්නවා. දකින්දි පුද්ගලයෙක් පේන්නේ නැහැ. පුද්ගලයේ පේන්නේ නැහැ. තියෙන්නේ එකම විශ්වමයක් විතරයි. එකම රයන්ස් එක. ඒ වුණාට අර තියෙන වීක් තැන තියෙනවනේ. ඒ තැනට ලඟ වෙදි ගහනවා. ගහව වන්ට ආයෙත් එම්ප්ටිනස් එක පොඩි වෙලා. මේ පොඩි වෙලාවල එම්ප්ටිනස් එකට යනවා. ආයෙ ආයෙ වීක් ඇවිල්ලා ආයෙ වීක් පොයින්ට් එකට ඉර වෙනවා. ඒක ආයෙත් ගහනවා. ඒක තමයි පුඑම්මයි ටෙක්නික් කියන්නේ. ගහව ගමන් ආයෙ අර එම්ප්ටිනස් එකට පොඩි තප්පරයකට යනවා. ඕකම ගිහලා ගිහලා ඉලා අර පැත්ත බල සම්පූර්ණ විදිලා ගිහලා මේකටම සෝස් එකටම එතකොට අන්න එතකොට එතනදී තමන් සරෙන්ඩර් කරනවා දිනනවා ටීචර්ට. මොකද දැන් ඊගෝ එක කියන්නේ දැන් මාගන්ධියට උනේ එකනේ. මාගන්ධියගේ උදාහරණයක් විවාහ කරලා දෙන්න කිව්වනේ. උදාහරණ මම ওই කුණු ශරීරය අතින් නෙමෙයි කකුලේ වතල්ලන්නේ නැහැ කිව්වනේ. එතකොට එයා වෛර කළා. එයා එයාගේ වීක් පොයින්ට් එක තේරුම් ගන්න සරෙන්ඩර් උනේ නැහැ. සරෙන්ඩර් උනනම් එයා එම්ප්ටිනස් වෙනවා. එයා ඒකෙන් තව ඝට්ටනයක් හදාගත්ත ටීචර්ස් එක. ඇටෑක් කරා ටීචර්. කරාම එයාට වෛර گیا۔ අන්නේ තමයි තව අන්තිම සරෙන්ඩර් අවස්ථාව. සරෙන්ඩර්. යස්. සරෙන්ඩර් එක ගාව ඉන්ටරස්. තේරුණා දෙක තා. නේ රංගදී ඉන්නවට වෙන්න. කවුද? ගුරුදේව කියා. ආ. එයා තමයි අර මොකද්ද? එයා තමයි ඒක ඩිස්කස් කරන්නේ. ආහ. අපිට ප්‍රතික්ෂේප කරගෙන ඩිලීට් කරන්න. ඒ දුක ඔක ඇක්සෙප්ට් කරන ඇක්සෙප්ට් කිරීම තමයි ආයෙ ලයිට් එක. ඔයා එලයිටඩ් වෙනවා කියන්නේ සිත දුක තුල මෙහෙම දුක තුල එන්ටි කරලා දිනවා. දුක තුල ඉස් කරලා දිනවා. දැන් ඔයා ඒ කරන්න ගියේ දුක අයින් කරලා එන්ටි වෙන්න ගියා. තේරුණා නේද? ඔයාගේ තියෙන සෆරින් එක නැති කරලා ඔයා රිලැක්ස් වෙන්න ගියා. අපි කරන්නේ දුක තුල රිලැක්ස් කරાઈ. සෆරින් එක තුල වේදනාව තුල රිලැක්ස්. ඒ කියන්නේ වේදනාව රිජෙක්ට් කරන්න. ඒකත් එක්ක ඉන්න. මේ කතර අමාරුයි.
ඒත් ඒකත් එක කඩ මෙහෙම කරගෙන ඉන්න. මෙහෙම කරගන්න, මෙහෙම කරගන්න. එතකොට හරි. දුක තුල ඉරහා යනවා. පලා යන්නේ. ඒක දුකවම පලා යන්නේ නැදන්නේ. පලන්නේ. එතකොට ආයේ ඔයා ඉබ එකක් නේ. ඒක පවතින දෙනවා. ඒක තියනවා තියෙන දෙනවා යනවා යන්න දෙනවා. ගණන් ගන්නෙත් නෑ ගණන් නොගන්නෙත් නෑ. ඒක තමයි පැටිස් ගන්දියොට මරණය තුල hina වෙන්න පුළුවන් කියලා බලන්න. මරණ වේදනාව මරණවා. ඒ කියන්නේ ඒක ප්‍රතිරිජෙක්ට් කරන්න යන්නේ නේද තමයි ප්‍රතික්ෂේප කරාම මම කියන ඊගෝ එක ක්‍රියේට් වෙනවා. යක් දැන් වේදනාවේ දැන් රිද්මයි මම ඒක ප්‍රතික්ෂේප කරනවා. රිජෙක්ට් කරනවා. ඒක ඒක ඝට්ටනයක්නේ. ඝට්ටනේ තුල ඊගෝ කියන මායාව තියෙනවා. ඔය අරකට ඇක්සෙප්ට් කරාම ඊගෝ එක ෆිනිෂ්. ඊගෝ එකට හැම වෙලේම උන ප්‍රතික්‍රිය මේ යුද්ධයක්. ගේම් එකක්. සටන අපි සැරෙන්න උනහම වේදනාවට සැපරින් එකට සැරෙන්න. ඉවරයි ෆිනිෂ් ඉතින් ගේම් එක. හැම දෙයක්ම ටිච්චි. හැම දෙයක්ම වේදනාව ටිච්චි. ඒ හැම දෙයක්ම අපිට කියලා සැරෙන්න වෙන්නේ. සැරෙන්න වෙන්නේ. ඇක්සෙප්ට් කරන්න. පලා යන්න එපා. දැන් අපි ගඟක් ගහගෙන යද්දී ගඟේ කියන්නේ උඩට යන්න එපා වෙනවානේ. එමේ ඔබ ගඟේ ගඟෙන් අනිත් පැත්තට පිනන්න ගියොත් එයා ගිලිනවනේ. ගඟ යන දිශාවට ගිහිල්ලා අත්තක් අඳගන්න. මූදක ගෙලෙන්න ගියාම වැල්ල යන පැත්තට ඔහේ ගලන් යන නම් ගොඩට ගහනවා. වැල්ලට ප්‍රතිරුද්ධ පිනන්න ගියොත් බලනවා. ඒක තමයි සරණ. අපි මේ සරණ. යස්. ඒ සරෙන්ඩර් වෙන්න දු ප්‍රතික්‍රියා කරන්නේ ඒතන තුල තමයි ඊගෝ කියන්නේ. ඒ තමයි මම හිතනවා මට පුළුවන් මේක ජය ගන්න කියලා. මේ කිව්ද කරන්නේ අපි හැමදාම කරේ ඊගෝ එක රිද්ම් එකට විරුද්ධව සටනක් කරනවා. ඒ නිසා සපරින් ඉන්නේ තියෙනවා. ඒ නිසා මයින්ඩ් එක ඉදෙන දුක් විඳිනවා. සපරින් අපි ඒ නිසා රිද්ම් එකට නෑ. මරණය දුළු සිනාය. දුක දුළු සිනාය. භගවත් සංකල්පදීන හැමදේම භගවත් සංකල්පයි. මේ වගේ භගවත් ගීතවල කියන ස්වාමීන් කියන්නේ. හැම දෙයක්ම මේ ගෝල්ගේ ඒක ප්‍රශ්නේ තියෙනවා ආයෙක දිහා බලන ඇංගල් එකට තමයි ඔයා සංසාරයකට යටින්නේ එලෙක්ට්‍රික් පිළිගන්නේ කියන එක දිහා ඒක නේද බුද්ධාගම සම්මාදිට්ඨිය කියලා කියන්නේ බුද්ධාගමද පචනයක් තියෙනවා රයිට් අන්ඩර්ස්ටෑන්ඩ් කියලා ෆස්ට් එක නෝවල් මෙයා ඒ පාත් වල දෙයක් සිද්ධ වෙනවා බලන ඇංගල් එක. ඇංගල් එක මත තමයි ආයක සංසාරයක් හැදෙන්නේ. ඇංගල් එක මත තමයි ඇලකට් වෙන්නේ. ඔයා සරෙන්ඩර් වුණොත් ඇක්සෙප්ට් කළොත් එක් ට්‍රූත් සටන් කළොත් සසර. සසර කියන්නේ සංසාරය. සංසාරය කියන්නේ සංසාරය යනවා කියන්නේ සසර දුක තුල යනවා. ඒවා බලන එක මත දුක තියෙනවා. දුක තමයි සසර කියන්නේ. ඉතින් ඒකදී ඉස්සෙල්ලා මේ දියල් දිහා දකින්න දැක්ම ප්‍රශ්නයක්. දැන් එක දවසක් මේ මම මේ පාර රිටිටි කේදී කතා කරගුවා. එක දවසක් මේ පූජක දෙන්නේ ගියාලු මේ ගමන දෙවියන් වහන්සේ ආඥා කළා අපේ කුටි ආරක්ෂා කරන්න කියලා. මේ ගියාලු වස්තුම එළියේ අවුට්සයිඩ් පල්ලියට. ඊට පස්සේ ගිහිල්ලා තුන් මාසෙකට පස්සේ ආවට පස්සේ වහලේ උලකට ගහගෙන ගියා. පහලේ උලකට ඉතින් එක පූජකේ බයන දෙවියන් වහන්සේ අපි ගැන බැලුවේ නෑ. මිනිමරු වන්න කිසි කරදරයක් කරන්නේ අපිට මේ මෙච්චර අපි ඔබ වහන්සේට ඔබ වහන්සේ ඩියුටිස් කෙනෙක් ඔබ වහන්සේට යාඥා කරන ඔබ වහන්සේට භක්ති කියනවා. යා ඔබ වහන්සේට මේ භජන් කියනවා. භජන් කියනවා යාඥා කරනවා.
ඔබහන්සේ ඔබහන්සේ ඩියුටිස් අපිට ඇයි මෙහෙම කරේ කියලා. එක්කෙනෙක් කියනවා කියනවා අනේ දෙවියන් වහන්සේට ස්තුති, මේ දෙවියන් වහන්සේ මේ මේ ලොකු උණගක් එන්න ඇත්තේ වහල විතරක් යන්න දුන්නට ගේ බබලා බේරගෙන දිනවනේ. වහල කරනට දෙවියන් වහන්සේ අපේ ගේ හද ඉතුරු කරලා දීලා දිනවා. ඒකට දෙවියන් වහන්සේට ස්තුති. ඊට පස්සේ කෙනෙක් අනිත් එක්කෙනා කියනවා දැන් අද රෑ උදේ ගන්න කොහොමද? ඉතින් කියවල අයියෝ අද එක්කෙනෙක් අද දැන් උදේ ගන්න බෑ වහල යන්නේ වැස්සොත් එහෙම මොනවත් බෑ සීතල වෙනවා එන අප්සෙට්ලු දැන්. ඊට පස්සේ අරයා කියනවලු අනිත් කෙනා මේ අද හරි ෂෝක් වෙන්න මම බුදියද්දි ඔහේ පිටිය අතර කොට වෙලා මේ සීලින් වහලේ වැයෙට දැන් අද මට අද මිදියද්දි අහසේ තරු බලන්න පුළුවන්. අද මට තරු බලන්න පුළුවන්. අද හඳ මූණ එක බලන්න පුළුවන්. කොච්චර සුන්දරද මේ වහල නේද උනාට පස්සේ. එහෙනම් හයියෙන් වැස්සද? ඉතින් උදේ එක්කෙනෙක් කියනවා අයියෝ කීයේ වැස්ස මට නිඳ කියම නෑ. ඒක නේද මම කොච්චර සුන්දරසෝ. ඒ කියන්නේ කොච්චර ලොකු දෙයක්ද දෙවියන් වහන්සේ අපිට මේ ලොකු ආශිර්වාදයක් කළ දෙන්නේ වහල් නැති කියලා මට එතකොට ඊයේ මම මුළු අහසම දැක්ක මට ඊයේ වැස්ස වැටෙන හැටි ඇඟට වැටෙන හැටි ඒව ඔක්කොම මම අද්දැක්ක දෙවියන් වහන්සේට ස්තුති කිව්වා. ඉතින් එතකොට එක්කෙනෙක් කියනවා වහන්සේ මොනවද කියනවද කියලා. එතකොට කීවලු මට සතුටුයි ඔබ වහන්සේට පාට් එක තේරලා නෑ මට දැන් මට මගේ පාට් එක තේරලා. ඒ කියන්නේ අර අර එකම සිද්ධි ටික බලන්න දෙන්න දැක්කුදී අර සපරින් වෙන කියන දෙයක් ගෙනහම පාත් එක දාන්නේ. අර අර සිද්ධි ටිකම දැක්කා කිසි හොරි එකක් නැහැ. හේකින් හැපි වුණා වෙන වෙන තැන. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාලෙන් ඔයාලෙන් දුකක් එනවානේ. කඩාවල සපරින් එක සපරින් එන තැන ඔයා හැපි වුණොත් ඇක්සෙප්ට් කළොත් ඒක ආන් වෙනකොට පොඩි ටයිම් එකකට එල්ලයිටඩ් කියන ස්වභාවය අද්දගෙන. පුංචක් කරා. ඒ ස්වභාවය අද්දගෙන. එක්ස්පීරියන්ස්. හැපි වෙනවා. ඔයා කඩාවැටෙදි හැපි වෙනවා. එතකොට වාරේ එලයිටඩ් කියන්නේ දැන් මෙයාල සයිබෝවා මොකද කියන්නේ එලයිට් කියන්නේ මොක්ෂ කියන එක පොඩි පොඩි ටයිම් එකකට අද්දන්නේ. ඒක ටික ටික හැම එකකටම හැපි වෙන්න ගත්තාම ඒක සම්පූර්ණ පුල් වෙනවා. ඒක තමයි පාත් එක. කඩා වැටෙන තැන හැපි වෙන්නේ. දුක තුල හිත දේන තැන. දුක තුල එම්ටිනස් ලයින්. සෆරින් එක සෆරින් නැති කරලා එම්ටිනස් නේ. සෆරින් එක තුල එම්ටිනස් එලා. ඇක්සෙප්ටන්ස්. සැරෙන්ද ඒ තුළ ඔයාට ඒ තියෙන තුත් එක ටච් වෙනවා. ඒ කියන්නේ එතකොට එන්න පොඩෝන වගේ එකපාරට මහා සමාධිය නෙමෙයි ඉන්නේ. පොඩි 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 වැඩ කියන සෙනෝදා සතෝරි කියලා. සතෝරි. සතෝරියක් කියන්නේ පොඩි පොඩි වෙලාවකට ආයර ඔව්. ඔව් අන්න ගන්නේ පොඩි වෙලාවකට ආයෙ ලයිට් ටිකක් ගන්නවා. ඔව් ඒක කාල වෙනම වැඩි කරන්නේ. තමන්ම කතා කරන විශේෂය තමන්ම ඒ වෙනස නැහැ ඒත් ගෝඩ් කියලා තේරෙනවා. ඒක ගොඩක් කරලානේ දුක වෙලාවේ ඒක දුක මම සප වෙනවා. ඊට පස්සේ එයා වෙන දෙයක් කියනවා. ඒක කිව්වොත් පස්සේ මේ මුණනේ ඔක්කොම අර අප්සයිඩ් ඩවුන් විදිහට දකිනවා. ඒ දුකක් නැහැ කියලා එමුට තේරෙනවා. ආන්ට තව ඉනගුරු කියන්නේ. ඉනගුරු ඒ කියන්නේ ඔයාගේ තුල ඉනගුරු මතුණා නම් හොයන්න පුළුවන්. ඒ ඒ ඔයාගේ දැන් මේ පැත්ත සපරින්නේ කියනවානේ. ඔව්. ඊට පස්සේ ඒ සපරින්නේකට ප්‍රතිවිරුද්ධව ස්වභාවයක් අනිත් පැත්තේ මතුවේ. ඇවිල්ලා අරක එම්ටි වෙනවා දෙකම නැතිලා යනවා. ඒක තමයි ඉනගුරු. අන්න ඒක තමයි ඉනගුරු මත වෙනවා. ඉනගුරු කියන්නේ හැම වෙලේම මේ පැත්තෙන් ඔරියක එද්දි මේ පැත්තේ ඊට අනිත් පැත්තේ දර්ශනයක් එනවා. ඒක ඉබේම වෙන්නේ. ඒක ඉබේ තමයි වෙන්න ඕනේ. ඒක උත්සාහ කරොත් ඒක ඉනගුරු නෙවෙයි. ඒක ආයේ මේ මෙමරි වලින් කරන එක. ඒ ඒ ඒ ඉනගුරු ඔටෝමැටිකලි. ඔටෝමැටිකලි මත වෙන එක. ඉනගුරු කියන එක. උදේම නැගිටිනකොටම එයා මොකද්ද කියනවා. ඔව් ඒ කියන්නේ අර මිනිස්සු මේ පැත්තේ දැන් ඔයාලට මෙහෙම දැල්ලකො. ඒ දැන් ඔයාට මම මේ ඔයාට බයිති සුවාගේ ස්වභාවයනේ. මම ආයි බයි නේක. හැබැයි අර අර ආවිල්ලද ඉනගුරු තේරුමක් නැහැ. ඔව්. කියලා අර නතර ගන්නවා. ඉනගුරු වැඩක් නැහැ. කියලා අර 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 සපරින් එකට යන්න දෙන්නේ. අර එකෙක්ට ෆලෝ වෙන එකෙක් යන්න දෙන්නේ නැහැ ඉනගුරු වල. ඒ ඒ අන්නේ ඉනගුරු මත උනාට පස්සෙ යා හැවලියම සයිලන්ට් එකට ගියා. ඔව්. සයිලන්ට් එක තුල ලව් කියනවා. හරි සහැල්ලු. ඒ සහැල්ලුයි සයිලන්ට්
එක ඒතන තියෙනවා එවයාන්සක සයිලන්ටික බ්ලිස් එක බ්ලිස් එක තමයි ලව් එකෙන් තියෙන්නේ ඔන්න ආය ඇදලා දානවා දෙන්න එන්නේ ඒ ඉතින් ඒ ඒකම අන්නේ ඉතින් බුද්ධාවෝ කියන්නේ සෝදාව ඒ සෝවාන් වහන්සේ කිය කිව්වේනේ හොයා ගන්න බලමු යනවා වගේ අනිත් පැත්තට ඉද වැඩ කරනවා අනිත් එකට බුධා වෙනවා පටි සෝත ගන්න ප්‍රතිවිරුද්ධ ඉඩක් කරගන්න සම්ප්‍රදාන අපේ කියනවා දැන් ඔයාලේ තියෙනවානේ දැන් අර අපි කියන්නේ අපේ කල්චරල් මයින්ඩ් එකක් තියෙනවා සංස්කෘතික ඒ සංස්කෘතික මයින්ඩ් එකට ප්‍රතිවිරුද්ධ තමයි නගරෝ ඉන්නේ සංස්කෘතික කියන්නේ කල්චර් දැන් කල්චරල් ඉන්නකො තෝ කල්චරල් එක තමයි දැන් ඔයාලේ හොඳ නැරක තියෙනවානේ කන්ඩිෂන් එකට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි ඉනගරෝ හැම වෙලේම අය කන්ඩිෂන් මයින්ඩ් එකෙන් දෙයක් කියartifactId ඉනගරෝ වෙලා අනිත් පැත්තට කිව්වම කන්ඩිෂන් මයින්ඩ් එක ඇටැක් කරනවා කන්ඩිෂන් මයින්ඩ් එක තමයි ඔයාගේ සසර කියන්නේ ඔය කන්ඩිෂන් මයින්ඩ් එක තමයි ඔයාගේ තියෙන මේ සපරින්නේ නැත්නම් ඔයාගේ මේ සසරගේ සංසාරම් කියන්නේ සංසාරය කියන්නේ සංසාරම් කියන්නේ ඒ තමයි ඔයාගේ ඔයාගේ කන්ඩිෂන් කියන්නේ අර ඉනගරු මතු නාම කන්ඩිෂන් වලට ඇටැක් කරන එක ඇටැක් කරලා ඒක පුළු වෙනවා ඔක්කොම ඔක්කොම නිකන් ග්ලාස් බ්ලාස් වෙනවා ග්ලාස් වල ගිහලා 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 ඔයාගේ අර ෆෝම්ලස් වෙනවා ඒක තමයි මේ පාත් එක කියන්නේ. ලැටින්න පාත් එක තමයි සංස්කෘතියක වර්ගයේ යුද්ධේ සටනක් කියන්නේ. ඒක කඩන්න යන්නේ. ඔහොහො ඒක කඩන්න යන්නේ නේ ඔටෝ ගැලිනවා. ඉනගුරු මතු වුණාම මේ අර ඔටෝ ගැලිනවා අර අවුට්සයිඩ් ගුරුවරෙක් ළඟේ කියොත් අර අර ඉනගුරුට සපෝට් එක වැඩි. එයි අර ඉනගුරුට සපෝට් එකක් තියෙනවා අවුට්සයිඩ් ටීචර් ඒක ඇක්සෙප්ට් කරනවානේ. අර ඉනගුරුගේ කතාව නැත්තම් අපි අර අපි අර අපේ තියෙන සංස්කෘතික කල්චරල් මයින්ඩ් එක තමයි අපි ඇක්සෙප්ට් කරන්නේ. ඒ කියන්නේ දැට්ස් ට්‍රූත් එක වුණත් අපිට දැනෙද්දී මම කියන්නේ මේ ඕන ඕන තමයි පොත් බලන්න ඕනේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි බලනවා අර පොතේ තියෙන එකයි මගේ එකට හරියි කියලා. පොතේ තියෙන එකයි මට දැනෙන එකයි දෙක. ඒ නිසා කොවිලාවත් අපි පොතේ තියෙන එක පිළිගන්නේ අපි අපේ හાર્ට් එකට දැනෙන එක පිළිගන්නේ. අපි යන්නේ හැම වෙලෙම අපේ හදවත දැනෙන මාර්ගය අනුව පොතේ මාර්ගය යන්නේ. අරියතෝ එක ඩැරෙක් කරන්නේ පොත් දැන් මේක බලන්න. ඔව්. එයා කියනවා එයා කියනවා අපි යන්නේ. අපි පොතේ මොකක්ද තිබ්බත් මට විශ්වාසයි මම යන පාත් එකේ මට සෆරින් අඩු වෙච්චයි. මේ යන මාර්ගයේ මම ලව් එක වැඩි වෙනවා. ආදරේ වයනස් එක සයිලන්ට් එක ලව් එක වැඩි වෙනවා. තේරෙන එච්චරයි. සෆරින් අඩු එක තමයි පාර. හරි පාර. මොකක් හරි සෆරින් අඩු පාරෝ. එහෙනම් වැරදි ආවා. මොනව හරි දෙයක් අල්ලගෙන සෆරින් පැත්තට නම් ඔයා කියලා අන්ඩර්ස්ටෑන්ඩ් එක යන්නේ. ඒ කියන්නේ රෝ පාත්. පාත් එක හැම වෙලෙම අපි හිතුවා. පාත් එක හැම වෙලෙම තියෙන සතුට හැපිනස්. ඕනම දෙයක සතුට වෙනවා. කියන්නේ සතුට වෙනවා කියන්නේ හිනා වෙන්න දරනවා නෙවෙයි. ඒක සරෙන්ඩර් වෙන්න පටන් ගන්නවා. බාර ගන්න ඕනම සිද්ධිය. බාර ගත්තාම ප්‍රශ්න. ඔය පස්චාත්තාප වෙන්න යන්නේ. ඒත් අපි වෙනවා අනේ මගේ ඊගෝ කියලා අපි ආයෙ පසුතැවෙනවානේ. ඒක නෝ. අපි සතුට වෙනවා. ඒක දැක්කම ඒක හැපිච්ච. දැන් මගේ තියෙන වී පොයින්ට් එක දැකලා ගොඩක් අයද වෙන්නේ ඒකට පසුතැවෙනවා කියන එකද කියන්නේ මට තේරෙනවා පසුතැවෙනවා කියන්නේ රිග්‍රෙට් කරනවා ඒක නෝ ගොඩාක් අයද වෙන්නේ අර වීක් පොයින්ට් පේනවා ඒ අර පසුතැවෙන ගතිය අප්සෙට් යනවා ඒකට අපි අප්සෙට් ගන්න අපි ඒක දැක්කකට හැපි වෙනවා ඒක ලොකු දෙයක් දැක්කා ඒක දැක්කේ නැතුවර මෙච්චර ගලී තියෙන්නේ හැම එකටම හැපි අපේ දුර්වලතා දකින්න දකින්න අපි හැපිනස් වෙනවා මිනිස්සු දුර්වලතා දැක්කම වරි කරනවා අයියෝ ජිස් මේ කියලා එහෙම නේ අපි ඒක ඒක දැක්කත් මේ මිනිනා නේද මොකක්ද දැක්කත් අපි ඇති කිසි දෙයකට උත්තුක් වෙන්නේ මොකද ඔය එක වීක් පොයින්ට් එකක් මම නෙමෙයි මම ඉන්ටරෙස්ටින් දැක්කේ ඒ ඉනගුරු
මනස ඇගිටෙට් වෙනානේ. හ්ම්. ඒක මේකේ ඉන්නේ ඩිසයර් එකක් කියලා මම හිතුවා මොකක් හරි ආසාවක් වගේ. ඒක ඇගිටෙට් වෙනානේ නිකන් වෙනම සතුටක් වෙනවා. ඒ කියන්නේ අර අර ඊයර ආසාව එනවනේ ඩිසයර් එක. ඩිසයර් එක නැති කරන්නේ නැහැ ඒකෙන්. ඇටැච් එකයි කරනවා ඒක. ඒක එතකොට 아무තම හැපි එක. ඒ කියන්නේ අන්තිමට දැන් මේ පාත් එකේ යද්දි වෙන්නේ අපිට මේ මොනවත් ඒ රාගේවත් තරහව නැති කරන්නේ කරිමු. ඒ ඔක්කොම තියෙනවා හැබැයි ඇටැච් එකක් නෑ ඒකට. සම්බන්ධයක්. මේ ඔක්කොම තියෙනවා ඇතුලේ. රාගේ තියෙනවා, සෙක්ස් තියෙනවා, ඉක්ම මේ ඇඟිලි තියෙනවා, ඊගෝ ඔක්කොම තියෙනවා. ඇටැච් වෙලා නෑ ඒකට. ඒකත් එක්ක කිසිම මේ මර්ජ් වෙලා නෑ. නිකන් අර නෙළුම් පාදයට වැඩි දිය බිඳුවක් වගේ. නෙළුම් පාදයට වතුර ටිකක් දිය බිඳුවක් නෑ. ඇලෙන්නේ නැහැ නේ කිල්ලේ වතුර තැවරෙන්නේ නැහැ. මෙයාට ඒක පොබ තේර කියන්න ඕනේ තේරුන්නේ නැහැ. මේ වගේ මයින්ඩ් එක නිකන් ඩිටැච් වෙලා. ඇටැච් නෑ. ඇටැච් නෑ ඔක්කොම තියෙනවා. හැබැයි මයින්ඩ් එක එකම පීස්ෆුල්. මොකක් වුණත් දුක ආවත් සතුට ආවත් ඒ හැම දෙයකටම එක එක ලයින් ලයින් එක තියෙනවා දුක එන කපනවා. හැපිනස් කැල්ල උඩ යනවා. ආවට දෙකම නිකන් එක 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 ලේයර් එකකදී එක ලේයර් එකකට වඩා උඩින් යන්නේ නෑ ආලෝ. එක එක ටිකන් දැන් අපි දැන් අපිට දැන් කිසිම රොකට් එකකටවත් බැහැනේ අහස අභිවායන්න බැහැනේ අහස ඇතුලේ තියෙන්නේ. ඔක්කොම අහස ඇතුලේ. අහස උඩින් යන්න බැහැනේ අහස උඩින් යන්න ගියාද ඒ තාස් උඩින් යන්න දෙන්නේ. අහන් ඒ වගේ. හැම වෙලේම අහස වගේ එකම මේක ඇතුලේ අන්න එහෙම වගේ. වාර එහෙම දැනෙන්නේ. ඔයාලා හැපි වෙනවා නේද? මගේ හැපිද? ඔව් ඔයාලා තේරෙන්නේ මාව කියන්නේ. හැපි නම් තේරෙන්නේ හැපිනස් එක කොහොමද? ඔව්. කියන්නේ ඒක කියන්නේ සමහරවිට ඒ වගේ මොහොතවල එනකොට කියන්නේ පුටුකුත් අල්ලගෙන පුටුව හොදාගෙන ඉන්නවා. ඒක හරියද? නෑ නිකන් ඒක hina ගත්ත නේ ඒක අර අයි ඔය වයස කීයද? 25. අවුරුදු අපිට 16 17 කාලේ ඉන්න රොමැන්ටික් හැඟීම. ආන් ඒ වගේ තමයි. අවුරුදු අපි 16 17 කාලේ ඉන්නේ හරියට. හරියම එක හැම දෙයකටම ප්‍රේමණීය ස්වභාවය. ඒක මතුනාට පස්සේ දැන් මේකයි මම එතකොට මේ කුරුම්බය එක මේ ගුරුවරයා මොන්නේ ලව් කරන්නේ. මේ පුටුව ආදි වගේ හරියට. පුටුව මේ හැම දෙයක් කෙරෙහිම ලොකු විශ්වාසයක්. විශ්වාස කරනවා කියන්නේ. ට්‍රස්ට්. දැන් ට්‍රස්ට් කරන ටීචර්නේ. අපි මේ පොඩුවක් ටච් කරමු. ඒක තේරෙනවා. පිළිගන්න. එක්කෙනෙක් දිහා විතර බලාගත්තත් හරි හිරයි. කොටු ආ ඒක තමයි ඊගෝ එක. ඔව්. අන්තිමට අර ඒක අයින් වෙලා ඒක නිකන් විශ්වයටම ව්‍යාප්ත වෙනවා. 360 කෝණ එකට බලන්න. අපි ඉස්සෙල්ලා ලව් කරන්නේ එක මේ පටු සීමාවක්. පස්සේ ඔක මේ කියන එක විශ්වයේ ලව් සමස්තයට. ඔව්. සමස්තයට දියලා යනවා. එක්කෙනෙක් ලව් කරන හදවත් කෙනෙක් හරි මහන්සි. ඔව් එහෙමයි. ඒ කියන්නේ එතකොට යාව රකින්න හදනවානේ. යාව හැම වෙලෙම මේ එක්කෙනෙක් ආදර කරනම යාවම එයාගේම ආධිපත්‍යයක් පතුරනවා. ආධිපත්‍ය කියන්නේ මොකද්ද මේ? කන්ට්‍රෝල් කරන්න යනවා. බොසි කරන්න යනවා එතකොට. ඒ කියන්නේ යාව තියා ගන්න ඕනේ වෙනස් වෙන්න බෑ. එහෙමනේ. මං කියන්නේ මනසෙත් එයාගේ හිතන එක හරිය මනස. ඒක තමයි මං කියන්නේ. යාගේ නැවත හිතන්න ඕනේනේ. ඉතලේ අනිකින්ද මට බයයි මට එයා නැති වෙයි කියන එක. මනසට බයයි එයා මට නැති වෙයි කියලා ඊට පස්සේ. දැන් එක්කෙනෙක් නැති වුණාම සමස්ත වෙනවානේ. ඒක උදේ මට බයක් නැහැ. ප්‍රිය එකක් නැහැ මගේ නික නැති වෙයිද, කීයේද? එහෙම අර අයිටි කරගන්නවා කියන එක නෑ. නෑ. ඒ කියන්නේ අයිටි කරන්න කැමැත්තක් නැහැ. ඒක හොඳයි කියන එක තමයි මම කියන්නේ. ඒක මම කියන අයිඩි කරගන්න ගියාම බයයි. ඒ අයිඩි කරගන්න ගියාම ෆිය එනවා. ෆිය එනවා, සපරින් එනවා, හරිම මේ හැම වෙලේම ඇන්ග්‍රි එනවා. අයිඩි කරගන්න නැතුව ගියාට පස්සේ ෆ්‍රීඩම් එක. නිදහසක්. උදවාදාර නිකන් මට ඉන්නේ නකු ෆ්‍රීඩම් එකක් වගේ තමයි. හරි නිදහස වගේ. මේක මොකටම එක විදිහට තමයි ගන්නේ. අන්න හරි. එතකොට මට ඒකයි මම එතකොට මට මේ පුටුවත් එකයි මෙයා තාත්තා දෙකයි අම්මා දෙකයි වන්දනය සමස්ත මේ ෆෑන් එකත් එකයි හැමෝටම දෙන්නේ එකම හැන්දේ වගේ. ඒක කිව්වොත් කියලා තියෙනකේ. ඈ
ඒකත් තේරෙන්නේ හැමෝම කියන්නේ ඔයාගේ හැමෝම ඊගෝ එකේ ඉන්න මනස කියන්නේ ඔයාගේ ඇටෙන්ෂන් එක ටිකක් හරි වැඩිපුර මට දෙන්න කියලා ඉල්ලන්නේ ඈ ඇට්‍රැක්ෂන් එක වහන්නේ කියන්නේ ඔයා මට කොච්චර ආදරේද කියලා නෑන්නේ අපි කියන්නේ මෙච්චරයි කියලා පොඩි කාලේ අම්මලා ඔයා පුතේ මට කොච්චර ආද ආමි මෙච්චරයි කියලා කියන්නේ හැමෝම හේ කියන්නේ අපි මේ ඇට්‍රැක්ෂන් එක ඊගෝ මයි ඊගෝ එකට හැම වෙලේම ඕන අනිත් කෙනාගේ ඇට්‍රැක්ෂන් එක අපිට හැමලීම ඕනේ කෙනෙක් වෙන්න නේද? කෙනෙක් වෙනවා කියන්නේ මොකද ඉන්නේ? හොරක් වෙනවා කියන්නේ ඉන්ඩිවිජුවලිටි. පුද්ගලෙක් වෙන්න නේද? ස්පිරිටුවල් කියන්නේ මම හරියම සාමාන්‍ය කෙනෙක් වෙනවා. සාමාන්‍ය වෙනවා කියන්නේ? නෝමල් කෙනෙක්. ඒ කියන්නේ එතකොට දැන් ඔයා වාර දැන් ඔයාට දැන් මේ ආශ්‍රමයේ ඉන්න පුළුවන්. දැන් මම ඔයාලට කියනවා දැන් ඔයා හෙට ගිහිල්ලා මේ ආශ්‍රමයක ඇතුළේ ඉන්නකෝ ඔයා හෙට අර පැහැපැද්ද ගිහිල්ලා මාළු මාකට් එකේ මාළු විකුණන්න කියලා. අන්න ඔයාට ස්පිරිටුවල් නම් ඔයාට මාළු මාකට් එකේ මාළු විකුණුවයි ඔයාට මෙතන ගිහිල්ලා කෑම යුවයි මෙතන ගිහිල්ලා ආශ්‍රමික හෝල් එක ඇතුලේ භජන කිව්වයි ඔය තුනේ කිසි ප්‍රශ්නයක් ඔය තුනම නැහැ. ඒවා හරිම නෝමල් මිනිස්සු එක්ක. ඔයා ස්පෙෂල් කෙනෙක් වුණොත් ඔයාට යන්න පුළුවන් භජන කියන්නේ විතරයි. ඒවා ස්පෙෂල් නේ මං. ස්පිරිචුවල් කියන්නේ මං ස්පෙෂල් නෝමල් මට ඒක නෝමල් වුණාට වාසකට ඔය තුනේ කිසි විශේෂයක්. ඔයා ඒකන නෝමල් කෙනෙක් කියලා ඇතුළේ. ඒ කියන්නේ ඔයාලට හැඩයක් නැහැ. ඔයාලට ෆ්‍රේම් එක නවත්වන්න ඕට වගේ වතුර වගේ. වතුරට හැඩයක් නැහැ. වතුර බාජල් කෝප්පෙ දාමු කෝප්පෙ ගන්නවා. මුට්ටි එක දාමු මුට්ටි හැඩේ ගන්නවා. ගගට දාමු ගගේ හැඩේ ගන්නවා. අන්නේ වගේ ස්පිරිචුවල් කියන ස්වභාවය ස්පිරිචුවල් කියන ස්වභාවය ඕට වගේ. ඕට වගේ ගතියක් ඒක තියෙන දැන හැඩේ ගන්නවා. දැන් අපි පන්සලේ ගියාම විශ්වාස. දැන් මෙතෙන්ට ආවට පස්සේ සායි වහන්සේ මොකද මේ හින්දු ආගමේදී වදිනවද මං කියන ප්‍රශ්නයක් නැහැ නේද විශ්වයේම සත්‍යේ නම් කාට දැන්නද මොකද කාට ගාන බල්ලෙක් තිබුණා බලරත් අද ප්‍රශ්නයක් නැහැ මට බැරි නම් ඩෝක් කෙනෙක්ට වදිනවා ඒ ප්‍රශ්නයක් ඒක මට ඩෝක් තුල දෙවියෝ වෙන්නේ නැහැ ඩෝක් තුලත් ඉන්නේ සයිම එක මිල ගන්න නෑනේ තේරෙන්නේ ඩොක් තුලින් සයනවා ඒත් අපි ඩොක්ටර් වීම කරන්නේ ඒ තමයි අපි ෆෝම් එක ඒ වුණාට මුළු විශ්වයේම තියෙන වන් ටෘත් එක ඒ ලව් එක ආවට පස්සේ ඔටෝමැටිකලි හැම දෙයක්ම වෙනවා ඔය අලින් සාටිෆිෂන් නේ එහෙම ඕනේ ඒ මාර්ගේ වැඩිදරේ අන්තිමට මට ඒක මාළු විකුණුවත් එකයි ඉව්වත් එකයි ආශ්‍රමීයියත් එකයි එකම ලව් එක ඒම තැන මේකයි මට ඒක බල්ලෙක් දැක්කත් මිනිහෙක් දැක්කත් ඒක ඒ ASCII පුද්ගලයෙක් පේන්නේ නැහැ ෆෝම් එකක් පේන්නේ නැහැ පේන්නේ නැහැ එපිටස් එක ෆෝම් එක දැක්කොත් ඉවරයි ෆෝම් එක දැක්කොත් ඔයා යනවා ඒ පාස් ඩේටා වලට ඩේටා වලින් ගන්න ෆෝම් එක දත්තනේ ඒ ආදරේ නේ ෆෝම් එක දැක්කොත් ඒ ආදරේ නැත නේද එතකොට ඔයාගේ තියෙන වැලියුස් එනවා ෆෝම් වල තියෙන වැලියු තියෙනවානේ ඒ වැලියුස් වල මාර්ගයේ රෝම වැඩ දෙනවා. දැන් සාමාන්‍යයෙන් සයි එකෙක් කියන්නේ හැමෝටම ආදරේ කරන්න. අන්න හරි. එහෙනම් ඒක කිව්වොත් ඒක ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඔබට බල්ලෙක් තුන සයි බබව දකින්න පුළුවන් වෙනවා. ඔව්. එතකොට තමයි ඔයා හරියටම මේ ටීචර් දකින්න. හරියටම ඔයා ඉනඟ මේ ස්පිරිචුවල් ලයිෆ් එක දෙන්නේ. ඒත් බෑ අපේ ඩෙන්ටිටි ඉන්න අපිට එහෙම වෝට වෙන්නේ. ඒක කමන්නේ කියලා ඉන්නවා. ප්‍රශ්නේ ඒකත් බාර ගන්න. ඒ දුර්වලතාවය තේරුම් ගන්න දැනගන්නවා. ඒ දැනගත්තාම ඔය ආය එතකොට ඒකේ බලයක් නැහැ. ඔයා දන්නවා වීක් පොයින්ට් ඒක දැනගත්තාම ඔයාට ඔන්න හිට ගිහිල්ලා යන්න පුළුවන් මල් මඟට. ඒක දැනගත්තානේ වීක් පොයින්ට් එක. දැන් මේව කතා කර කර යන්නේ අමුතු දෙයක් නෙමෙයි වීක් පොයින්ට් වලයි ගහන්නේ. ඒවා තේරුම් ගන්න ඉස්සරහ ආයෙත් බය වෙන්නේ. අයියෝ මම මෙහෙම කෙනෙක් ඔරි වෙන්නේ නැහැ. ආයෙත් තාම ඉරොච්ච. තේරුම් ගත්තා. ඒ ඉස්සරහ තේරුම් ගත්තා ඉවරයි. ඉතින් ඔන්න ඔයාලා කියතම මට නම් ස්පිරිචුවල් කියලා තේරෙන්නේ. හරියම පහළ
කොහෙට ගියත් එතන ඉන්න පහළම මනුස්සය. එතන කියන්නේ දැන් සැලකට ගියාම අපි හැමදේම ඊගෝ මයින්ඩ් එක වන්නේ එතන ඉන්න උඩම තැන ඉන්නේ. අපි ගිහලා එතන ඉන්න පහළම. ඒකත් අරයි. ඒක ඔටෝ එන්න ඕන එකක් කියලා. ඒ එතෙන්ට ගියාම එතන ඉන්න හැමෝගෙම කුණු හොදගෙන ආබාධනායින් කරන කෙනා ඒක නෑ වෙන්නේ යන්න පුළුවන්. ඕනම් පුළුවන් දැන් ගුරුවරයා ටීචර් කියද්දි ළඟම යන කෙනත් එනවා. කුණු වදින්න ගියාම කුණු වදින්න දැන ඉන්න පහළම ඉන්නම මනුස්සයවට පත් වෙනවා. ආන්නේ තියෙනවනේ. ඉතින් එතකොට යාර නෑ ෆෝම් එක. එයාට ඩිග්‍රී එකක් නැහැ. එයා ටීචර් ළඟ ඉද්දි හොඳ හොඳ දායකයෙක් ඩියුටිස් කෙනෙක් ඩියුටිස් කෙනෙක් ඒ වගේම කුණු වදින්දි ඒක එතරම් තියෙන හොඳම කෙනෙක්. ආන්නේ මතක තියෙනවා නේද? එතකොට අපි කියනවා මෙයා ස්පිරිචුවල් වෙලා ආවද? එතකොට එයාට ප්‍රශ්නයක් නෑ. එයාට වජන් කියන්න පුළුවන්, කුණු වදින්නත් පුළුවන්, මාළු ගුණන්නත් පුළුවන්. දැන් අපි නේද අනකමට බෑ මේක බෑ අරක බෑ කියලා. ඒ කියන්නේ තාම අපේ ස්පිරිචුවල් එක හරියට ඩෙවලොප් වෙලා නෑ. ඒ අපි ඉතින් එහෙම උනා කියලා ඔරේ ඉන්නේ අපි. ඔබ ඔබ ඇහුණා නම් ඒ ඇති. දැන් මේ 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 ඕක ඇහෙන එක තමයි ඔයාලගේ පාට් එක. මේ ටික ඇහෙනවා. ඒ ඒ ඇහෙන එක තමයි මාර්ගය. ඇහෙනවා ඉස්සරහ. ඒ ඒ ඒ ඒ ඇහෙන්න ඇහෙන්න ඔයාලගේ ඉස්සරහ අර ෆෝම් එකට තමයි වදින්නේ. ෆෝම් එකම වැදින ගමන් ඒක මේ මොහොතේ ඒක වැදින වෙනවා. හැඩ තියෙනවා හැඩ නැත්තම් වදින්නේ නැහැ. ෆෝම් එකක් තියෙන එක තමයි මේ වචන වදින්නේ. ෆෝම් එකක් නැත්තම් ඉන්නේ. ෆෝම් එකක් තියෙන එකෙත් අර ෆෝම් ගැලවිලා යනවා. එතන උදා හරි නැහැ. උදාහරණටි පොරි කරන්න එපා. අපි දන්නවා මගේ මේ ආදුරුල තමයි තියෙන ඇයිස. අපරිම වෙන්නේ ඒ අඳුර ගන්න ඉච්චර තේරුම් අරගන්න හරි. ඉතින් මොකද කියන්නේ එක දැම්මම ඕන මොකක් වුණත් ගාලල්ලා යනවා නේද? ගාලල්ලා. ඒක හරි ලස්සනයි ඒක. ඕනේ අපි වෙන්නේ අපි මේ එලයිටඩ් වෙන්න හදලා. ඒකරෝ. අපි එලයිටඩ් වෙන්න යන්නේ. එලයිටඩ් එක කොහොමද තියෙන්නේ මගේ රියල් තියෙන්නේ. ඒක මම උගහාගෙන යන්න ඕනේ. මං කරන්නේ මගේ දුර්වලතාදී ගන්න ගන්න විතර. අපි මේ එලයිටඩ් එක හොයන්න යනවානේ. එතන තමයි වැරදෙන්නේ අපිට. ඒක වහලා තින්නක යයින් කරලා. එලයිටඩ් තමයි කොහොමද මේක. එතකොට මොදාල් ප්‍රෝග්‍රෑම් හදන එලයිටඩ් වෙන්නේ. ඒක වැරදි. එතකොට ආයෙත් අර ලව් අර ෆන් ලයිෆ් එකම තමයි. අර ඉස්කෝලේ ගිය කැම්පස් යුනිවර්සිටි ගිහලා පාඩි ගන්න ගියා වගේ මොනවා හරි දෙයක් හොයන. ඒ හොයනකම් හොයන්න බෑ. ලැබුණා කියලා එතනින් ෆෑන් එකක් තව දෙයක් හොයන. ඒක මගේ ඉඩම් එකක් හොයන. ඒ නිසා අපි මොනවද හොයන්න යන්නේ අපි මේ තියෙන එක සැටිස්. දැන් අපිට මාර්ගය වැරලා තියෙනවානේ ඒ ගැන අපි සැටිස්. ආ මේ ඔය හොඳටම ඇති. මේ 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 දැනෙන අත්දැකීම් ටික මේ අහපු ටික කියලා හැපි. ඉතින් ආය අහන්න නෑ අහනවා. අර වැඩි දේ ගැන පොල් හැපි. පැන්නු ගැන හැපි. ඇයි මවලා පෙන්න දෙයක් කියලා මේ තේරෙම අපි බවාරෙන් කතා කරන්නේ. ඒ කියන්නේ මම කියන්නේ නේද මේක අපි කියනවානේ රියල් කියලා ඉඳනවානේ දැන් අපි මේක. මම කියන්නේ රියල් කියන එක අයින් කරන්නේ. ඊට පස්සේ ඔයාලා කියන ඉදරන මේක ඩ්‍රීම් එකක් කියලා. ඒක තව ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක. ඒකත් අදාළයි. ඒක හිත කිසෙ. ඈ
්‍රීම් එකත් ප්‍රෝගෑම් එක මේ රියල් කිය එක ඇත්තරම් මේ ්‍රීම් එකත් තමයි මේ පේන ්‍රීම් එක හැබැ ්‍රීම් කියල ප්‍රෝගෑම් වෙන්න එපා මෙ දැවාට මේ පේන එක දෙනවන්නේ ඇහෙනවද මේ ඔක්කොම ඉලූෂණ එක මායාව ඒ වුණාට මායාවක් කියලා ඔයා ක්‍රියේට් කරන්න යන්න එපා මයින්ඩ් එකේ. එතකොට එතකොට ඒ ඉලූෂණ එකක් වෙනවා. එතකොට ඔයා ඒක දෙයක් වෙනවා. අර ඔයා මේක රියල් කියලා හිතුවා වගේම ඉලූෂණ කියලා දෙයක් කරගන්නවා. ඔය දෙකම අතහැරියට පස්සේ එම්ප්ලිනස් එක. තේරුණාද? ඒක එම්ප්ලිනස් වෙන්න ඕන කියලා අතහැරියට එපා. එතකොට ඒක තව ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා. නිකන් මේ මොහොතේ කියලා. එච්චරයි. මේ මොහොතේ ඉඳන් එපා වෙන මොහොතකින් ඉඳන් එපා. එතකොට මේ මොහොතේ ඉඳ ප්‍රෝග්‍රෑම් කරන්නත් එපා වෙන මොහොතකින් ප්‍රෝග්‍රෑම් කරන්නත් එපා. එතකොට වෙන දේ වෙනවා. අන්න ඒ සයිලන්ස් එකේ තමයි මේ රහස තියෙන්නේ සීක්‍රට් එක. අර හැම ප්‍රෝග්‍රෑම් එකකින්ම අපි කරන්නේ අර මොකක් හරි දෙයක් ඉන්න මයින්ඩ් එක මොකක් හරි දෙයක් අල්ලගෙන එක්ක සයිලන්ස් එකේ ඉඳ හදනවා. නැත්නම් නිකන් ඉඳ හදනවා. නිකන් ඉන්න සෝමයි කියන්නේ නිකන් ඉන්න ප්‍රෝග්‍රෑම් කරන්නේත් නැහැ. මොනවත් කරන්න ප්‍රෝග්‍රෑම් කරන්නේත් නැහැ. ඉතින් එතකොට සෝමයි කියන එක කියන්න බෑ වදිනේ. ඒක හරිය ඒක සෝමයි කියනවා ගැඹුරුම ටීචින් එක. ඒත් ඒ ගැඹුරුම ටීචින් එක උගන්වන්න බෑ. ඒක උගන්වන්න අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න විතරයි පුළුවන්. ඒක වාරු සෝමයි කිය උගන්වන්න බෑ. ඉගෙනන දේ සෝමයි කියන්නේ මේ ආයේ ප්‍රෝග්‍රෑම්. තේරෙනවද? මම වාරු සෝමයි කියන්නේ ඉගෙනන ටීචින් කළොත් ඒක සෝමයි කියන්නේ ඒක ආයේ ප්‍රෝග්‍රෑම් එක. ඒක ආයේ ඉම්පැක්ට් ක්‍රියාවක්. මේ මොකක් ක්‍රියාවක් කියන්නේ ඇක්ෂන් එක. ඇක්ෂන් එක. දැන් සෝමයි කියන මේ වගේ දෙයක් කියන්නේ මොකක් කරන්න එහෙමයි කම්. ඒ කියන්නේ මන්නේ කොහොමද මේ ලයිෆ් එක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ? අපි ඕනෝරා මේක වෙනස් කරන්න ඕන. අවශ්‍ය නැහැ මේක යන්නේ දැන්. ඒ එනදී ඇක්සෙප්ට් කරා. මොකද කරන්නේ කියලා හිතාන හිටියද තමන් දන්නේම නැහැ වැඩ කියලා එනවා. ඒක ඇයි ඔබෙන්න ඕනේ මේ කොහොමද මම ඕනේ නැහැ මම නැතුව තමයි ඇදලොත් යනවා. මම නැතුව තමයි මේ සියල්ල වෙන්නේ. ඒකනේ මම ඕනේ නැහැ issue එක. අන්න හරි ඉනගුරු හැබැයි ඉනගුරු හරියක් කෙනා ඉන්න නම් ඔයා අවංක වෙනවා 100%. අවංක වෙනවා කියන්නේ මොනස් අවංක වෙනවා හදවතට. සින්සිය කියන්නේ කිසිම වංකයක් නෑ. සින්සිය කියන්නේ හරි අපි කියන්නේ හරි මේ හෘද සාක්ෂියට අවංකයි කියලා. හෘද සාක්ෂිය අවංකයි. හා බොක් කෙම්ම. ඔයා කාගෙද දැන්? ලව් කරනවා නම් ඒකත් බොක් 100%. ඒ අස්සේ එකක් තියාගෙන එතකොට ඔයාගේ ඉනගුරු මතු වෙන්නේ. අපි කරන වැඩේ 100% බොකේ කරා. මිනිහා මරොත් හරියට අඟුල් මාරලා මරාගෙන යනවා හරියට. කරන එක හරියටම බොකේ කරා. එතකොට බුදුහාරු සරහයි. 100% සින්සියර්. ඔයා භක්ති නම් 100% භක්ති. ලව් නම් 100% ලව්. ඔයා මට මොනව වෙයිද? මෙහෙම ලව් කළා මට මොනව නැතිද? මට කෙල වෙයිද? මම ගෑයි ඩේට් එකේ ඒව නැහැ. ඩේට් ට්‍රුත් එක නම් ට්‍රුත් එක. ඒක ඇස්සේ වංකයි කියන්නේ ඒක ඇස්සේ මම ප්‍රසිද්ධ වෙන්න බඩ. ඒ එතකොට අවංක නෑ නේ වැඩි. ඒක ඇස්සේ තියෙන වෙන එජෙන්ඩා එක. ආ මේක නැතුව. අල්ටිමේටිව් මොටිව් කියන්නේ වෙන ඒකට හිඩන් ඒකට හැංගිලා තියෙන වෙනම
හැංගිලා තිබ්බොත් ඒක අඳුරගන්න වී පොයින්ට් එකක් හැදෙයි. ඒක තමයි වංකම. මං කරනවා ඒ වන් දන්නේ නැහැ තියනවා කියලා වී පොයින්ට් එක මං. ඒතර මට පේන අඳුරට. ඒක ඇක්සෙප්ට් කර. ඒ කරන එක අපි 100% අවංකයි. කිසිම අස්සේ නැහැ ඒක. අර පොඩි ළමයි ඉන්නේ. පොඩි ළමයි මොනවා කියන්නේ අතර ඇතුළේ මේකද කියන්නේ. තාත්තලා කිව්වොත් එම මුටි අර අවසර කියන තාත්ත නැහැ කියලා. ආන්න තාත්ත නැහැ කියලා කියන්නේ කෝ කියලා කියන්නේ. අන්න ඒකට 100% සිංහියරි. අන්න ඒක. 100%. 100% කියලා මම ඉන්නේ තන. කැල්කියුලේෂන් එක ගන්න. ඔව්. කිසිම ගණනයක් කිරීමක් කරන්න නෙමෙයි කරන්නේ. කරන්නේ නැහැ. එතකොට තමයි තේරෙන්නේ කැල්කියුලේෂන් එක තියෙනකොට තේරෙනවා. ඔව්. පේනවා. ඒක තමයි මේ පොයින්ට් එක ළඟ යනවා කියන්නේ. ඒක පේනවා. ඒ අවංක වුණාම ඒ දුරල් දාලා පේනවා. ඔව්. ඒ වගේ ඇත්තටම දැන් මටත් තුන්කක් වෙලාට පේනවා. ඔව්. ඇතුලෙන් කියන මේක වැරදි. හ්ම්. කඩ සාක්ෂි කියන. ඒනවා අන්නේ කියන. හ්ම්. මේක වැරදි ඉන්නේ එක මොකක් කරේ? සත්‍යයක් නැත්නම් කෙලිම වචනයකින් කියන්න දෙයක්. අන්න හරි. තමන්ගේ ඇතුළ හොඳ නරක දෙවි. ඔව්. වැරදි කියන්නේ තේරෙන. හරි මගේ හදවතට දැනෙනවා ඒක නියන්. ඔව් ඒක කරන්න මගේ හાર્ට් එක ඉඩ දෙන්නේ. ඔව්. කීද කියක් දෙන්නේ. හරි. අසහනයකට නිකන් අසීරුයි. ඔතන කරන්න බෑ මං හිතා. ඔව් කරන්න බෑ. එයා වංකයි. මනසේ කියන අතර හાર્ට් කියන්නේ මනස එකක් කරන අතර දැන් කිල් කලින් ආසාවක් කලින් ආසාවතාව මනස හොමෝ වෙනවා. දැන් ආසාවතාවත් ඒක සන්තෝෂයක් එන්නේ. අන්න හරි. දැන් හાર્ට් එකේ සමහර තේරෙන ඔබක් කරි දන්නේ කිව්වත් ඒක හાર્ට් එකේම තේරෙයි. ඒ පැත්තෙන් අනිත් පැත්ත හැල්ල යනකොට හાર્ට් එක අන්න හරි. ඒ කියන්නේ ඒ ඒ හાર્ට් එකට තේරෙනවා මේ රියැලිටි ට්‍රූත් මොකක්ද කියලා. ඒ නිසා අපි කරන්න ඕනේ මාව වැට්ටක දාලා අර හાર્ට් එක විදි දෙනවා ඒක වාර ගන්න. මානසික හાર્ට් එක කියන සමන් කැමති කියලා නේද? එයා පටලවාගෙන තියෙනවා දැන් කරා. ඩිසයින් එක ඔක්කොම හොඳේවල් වැරදි කියලා. කැමතිව වැරදි කියලා. ඔව්. මානසික කියන්නේ අර ඔව් ඒක නෙගටිව් විදිහට යන හදන්නේ. ඔව්. ඒනම් මනස හැම දෙයක් බල දිහා බලන්න සපරි වෙන විදියට. අඬන විදියට. බලෝදහත් කියන්නේ ඒක තමයි. ඔව්. යා ඒ අපේ වැඩේ තියෙන්නේ අපේ ඉනඟුරු වෙන්න එකක් කරලා උනස් තිය ආවන්ක වෙන්න ඕනේ. අනිත් එක පොඩ්ඩක් සයිලන්ට් වෙන්න අත්තු. ඒ සයිලන්ට් වුණාම ඉනඟුරු ලස්සනට ගිනිනවා. අපි කලබල වුණාම ඉනඟුරු එහෙ. එන මොනවාරි ප්‍රශ්නයක් වුණාම පොඩ්ඩක් සයිලන්ට් වෙන්න. ඒකෝට ඉනඟුරු වල උත්තර දෙනවා. ඒ හරි හොඳට කියනවා. ඔව්. අපි කරන්නේ ප්‍රශ්නයක් කරන කලබල වෙලා උත්තර හොයනවානේ. දැන් ඔයාලා කියන කලබල වෙලා ඔසලට යන්න ඉතුරුනේ. ඔව්. ඒ නිය වගේ. ඒකෝට ඉනඟුරු නෙවෙයි. කලබලේ. ඉනගුරු පොඩ්ඩක් ඉන්න සයිලන්ට් එකේ ඉනගුරු ගියා. ඒ ඒ ඒ අන්නේ සයිලන්ට් එකට යන්න පුළුවන් නම් තංගා ඉනගුරුගේ මැසේජ් එක. අනිත් එක ගොඩනගන්න මට දැන් විදිහට දැන් හાર્ට් එකෙන් කරනවා කියන එක නිසා ඒක හැම තිස්සෙම තමා සම්මතු ආත්මාර්ථකම එකම හැඟීමක් නැහැ. අන්න හරියටම ගන්න. සහය හાર્ට් එකේ තමන්ට ගුරුවරයා තමන් වගේ ටීචර් ආවා තේ හાર્ට් එකට ඉනගුරුට මම වරණ ටීචර් මෙයා කියන එක. ඒක හાર્ට් එක මාන විදිහට ඇක්සෙප්ට් කරනවා. අර ভাইබ්‍රේට් වෙනවා. ඔව් ඇතුළේ ඒක දැනෙනවා. තවම වෙන්නේ. මොකද තවම වෙන්නේ. පාත් එක. තව ගන්න යන්නේ. හරි. නිකන් හරියම ප්‍රේමයකට වැටෙන ලව් එකකට වැටෙනවා මේක. කියන්නේ නතර වෙනවා මයින්ඩ් එක. තමර රසායන සුළු ඇඟ මොනිකම් මොනවා. ඒ තවම වෙන ටීචර් ඒක ඒ එතකොට අපි ඇක්සෙප්ට් කරනවා. ඒක අපි ඇක්සෙප්ට් කරන්නේ ඒ ටීචර් කියන එක පොතේ තියෙන කාරින් දැනෙන්නේ. අපේ හાર્ට් එකේ දැනෙන්නේ. නිකම්ම දැනෙනවා. අන්න යාන් ඒ නිසා අපි ඒක පිළිගන්නවා. මිසක් අර ඒ ඒ ටීචර් මේ පොතේ තියෙන එක සාපේක්ෂව හරි කියලා පිළිගන්නේ. ඒ ඕන කියන පොතට සාපේක්ෂව කතා කරන්න පුළුවන්. හැබැයි අර ඉන කියන්නේ ඒ යාන් එම්ප්ටිනස් එකේ ගුඩ් ටීචර් කෙනෙක් කතා කරන්නේ ඒ වචනේ ඉන්නේ ෆෝම් එකක් හරනේ ෆෝම්ලස් එක. අහන් ඉදී අපිත් අර නොලෙජ් එක නෙමෙයි හැදෙන්නේ අපි ෆෝම්ලස් වෙනවා. අපිත් අර නිකන් සයිලන්ට් වෙනවා. ඒකෝර තමයි අපිට තේරෙන්නේ ආ මෙන්න මේ නේද මම හොයන්නේ. එකම වචන බලන් ටීචර්ලා දෙන්නේ කතා කරනවා. එක ටීචර් කෙනෙක් කතා කරද්දී අපිට කියන්නේ අර කාඩ්බෝඩ් වගේ කියන්නේ අපි. අර යුනිවර්සිටි එක ලෙක්චර් එකක් කරනවා. නිකන් නොලෙජ් එක කියන්නේ ඔක නොලෙජබල් වෙනවා. බොහෝ වචන වගේ. ඕනේ ඒක පවර් එකක් නේ නිකන් දැනුමක් නොලෙජ් එකක් කියන්නේ දැන් අර ඉන්නේ අර එම්ටිනස් එකේ තුල ඉඳලා ටීචර් කෙනෙක් කතා කරද්දී ඒ වචන උනේ අපි වෙනත් සයිලන් සම්පූර්ණ එක වචනේ සයිලන්ට් කරනවා
වචන දෙක තුන ඇති අද මේ නිල අර එකම රොමැන්ටික් වයිබ්‍රේෂන් එක ටයක් නැත්නම් සයිලන්ට් වයිබ්‍රේෂන් එක හරි ඒ සයිලන්ට් එක කියන්නේ අර නිකන් නැතින් නෙමෙයි ෆුල්නස් නැතින් එක මුකුත් නෑ හැබැයි ෆුල් තේරෙනවද නිකන් නැතින් උනම යන කම්මැලි නැතින් එක දිනන ඒක නෙමෙයි පිරිලා නෑ පිරිලා මුකුත් නෑ ලව් එක තියෙන එම්ටි එක ෆෝම් එකක් නැහැ අන්න එහෙම එක එක වෙන්න ගන්න අය මොනවා හන්ති අහද නැහැ නේ ඉන්නකොට තමයි සමනේ ගහන්න තියෙන වෙනම පාට් එක. දැන් මෙතන අපි හතර දෙනෙක් ගත්තොත් එල්ලයිද පාට් හතරක් තියෙනවා. ඔයාලගේ පාට් එක දෙන්නේ තාත්තගේ පාට් එක, මගේ පාට් එක. අපි 100ක් ගියොත් පාට් 100ක් තියෙනවා. එක තැන දකින්නේ නැහැ. හැබැයි එයාට ආවේනික ක්‍රමයක් ඉන්නවා ආයෙත්. ඒ ටෙක්නික් ඒ ස්ටයිල් එක ඔයාටම ආවේනිකයි. ඒක මගේ එකනේ, මගේ නෑගුරු කෙනෙක් නෙමෙයි. එක දෙක. ඉතින් ඒ නිසා ඒවා යන්න යාලි නැගුරු පාත්තේ. ඔහම අපි පාත්තේ කියලා වැඩන්නේ. ඉතින් අපි දන්නේ නැහැ. ඒක තමයි දන්නවා. තමන්ගේ ඇතුළ දන්නවා තමන්ගේ පාත්තේ. ඒකට ඔරස් වෙලා අවංකවම ඇත්තටම සත්‍ය වන්න ඇත්තටම අවංකව කරනවා. එතකොට අර අවංකව තියෙනවා තමන් තමන්ගේ හෘද සාක්ෂියට හදවතට අවංක වන වැඩ කරන්නේ. තමන්ගේ හෘද සාක්ෂියට සම්පූර්ණ ඇත්තට ඉනර්ජිෂන් ඒ නැටිජ ඇවිල්ලා තමම ගමන ගෙනියන. දැන් ගොඩාක් කරාට මෙයාත් කියන්නේ ගණන් ගන්න එපා. දැන් සීරිස් ගන්න එපා. ඔහෝ අනේ. මේ දාසේ ඉඳින් ආවලා ඉන්න. ඉතින් මනසත්තර ඇඟ වරුණලා තියෙන්නේ ගියානේ. ඒ කියන්නේ එයා උත්තරේ අන්තිම එක සයිලන්ස්. අන්න හරියට සයිලන්ස්. ඊට පස්සේ දුරු දැන්න මොහොතේට ඒක මට වැදුන්නේ. කලින් අර ඒ කියන දේ මට කලින් කියන්නේ බාන්න. ප්‍රශ්නේ තේරුනේ දැන් පොතේ කියන්නේ මොනවද සීරියස් ඉන්න මෙහෙම වෙන්නේ ඒ අරව බලන්න කිව්වොත් එහෙම කියන්නේ දැන් හැම වෙලේම මේ දැන් මම මට තේරුම් දෙන්න දැන් මම බොරුමින් දවසවලදී දැන් මට මේ මාගේ වඩාගෙන තින්නේ රිලැක්ස් වෙනවා ඊට පස්සේ දැන් අර පොත්වල කියනවා දැන් පංච උපාදානස්කන්ධ බලන්න වෙන වැඩ ගොඩක් කරා එතකොට තේරෙනවා මේක මේ දැනික අරගෙන මේක මහා බරක් වල අරව කරන්නේ කියනවා මේව හිතන්නේ කියනවා මේ ඇතුළ නිල යනවා එතකොට තේරෙනවා මේක පාඩ දෙකක් කියලා මයින්ඩ් එක කියනවා මම කම්මැලි ඉඳලා අනේ කම්මැලි අර කරන්නේ ඕහෝ හෝ දැන් ඒ කියන්නේ ඈ මම පොත් බලන් හිටින්නේ නැහැ ඕ නිකන් සයිලන්ස් එකේ ඉන්නවා ඇති ඕ වචනයි ඒ සයිලන්ට් එකට එහෙම ඉන්න එක හොර ඇටෑච් වෙන්න එපා ඒකට ඒකට ඇටෑච් වුණොත් මයින්ඩ් එක මිසිරෙද්දි මිසිරනවා කියන්නේ කැළඹෙද්දි එතකොට ඒකට වෛර කරනවා එහෙනම් මම මයින්ඩ් එක දැන් සයිලන්ට් එකේ ගියා ආයේ මනස තෝට් ඇවිල්ලා නිකන් මේ වයිබ් ඇජිටේට් ඒ දෙකේම කතා කරනවා නම් ඒක හරි පහසුයි අර ඉනගොන. අන්න හරි. දෙකේම කතා කරනවා. දෙකේම? එනේ ඇක්ෂන් මොහොතේ, නිකන් සයිලන් මොහොතේ දෙකම එයා ඇක්සෙප්ට් කරනවා. එයාම ඒක ගන්නවා. අන්න. ඒ දෙකටම දෙකම පිළිගන්නවා. දෙකම ඇක්සෙප්ට් වෙනවා. දෙකටම මේ කම්පැනි වෙන්නේ නැහැ. ඔරි වෙන්නේ නැහැ. ඔරි වෙන්නේ නැහැ. තෝට් නම් තෝට් සයිලන්ස් එන්නකොට මේක හොඳයි අරගෙන අරකයි කියලා බෙදලා නැහැ. බෙදලා ගැට යුද්ධයක් නැහැ. එතකොට තමයි දෙක අතරම එන්ජොයි කරන්න පුළුවන්. අන්න හා දෙක වෙන්නේ. දෙක එන්ජොයි කරන්න පුළුවන්. ඔහෝ දෙක රස තෝටුත් තමයි සයිලන්ට් එකත් එකයි. ඒ අන්න එක තමයි නියම සයිලන්ට් එක කියන්නේ. නියම සයිලන්ට් එක කියන්නේ තෝට් නැති සයිලන්ට් එක නෙමෙයි. නියම සයිලන්ට් එක කියන්නේ තෝට් තිබ්බත් සයිලන්ට්. තෝට් නැතත් සයිලන්ට්. ඒක ඇතුළේම ඒක එනවා. ඔව් අන්න එතෙන්ට එනවා. ඒක තෝට් තිබ්බත් නොතිබ්බත් සයිලන්ට්.
අහසට වලාකුළු තිබ්බත් නැත වලාකුළු තිබ්බ කියලා අහස ගැළඹෙන්නේ නැහැ නේ. වලාකුළු නැහැ කියලා අහස ඔරියෙන්නේ නැහැ. ඒ වගේ අහස වගේ. වලාකුළු තිබ්බ කියලා වලාකුළු ගොඩාක් තිබ්බ කියලා අහන්න ප්‍රශ්නයක් නැහැ. වලාකුළු නැහැ කියලා ඔයෙකුත් නැහැ. ආන් ඒක අහස වගේ තමයි. කොච්චර තෝර තිබ්බත් තෝර නොතිබ්බත් එකම එක මුට්ටි කරලා දෙනවා. මට අමාරු මම කියන්නේ විදිහට දැන් කලින් හාමුදුරුවෝ කිව්වා මේක මායාවක් කියලාම කියන ඉන්න ඒකට නිකන් අර බරයි. බරයි ඒක දාන්න එපා. ඒක මායාවක් කියලා කියන්නේ මිනිස්සුන්ට රියල් කියලා ඕනට අල්ලන්නේ ඉන්න. නැත්තම් මායාවක් කියලා ආයෙ කන්ඩිෂන් කරාම ආයෙ බරයි. ඔව්. ඔය දෙවියන් කව නැතුව නිදහසේ ඉන්න. ඒ වන්දිකේ මම නිකන් ඉන්න දෙන්නකො කියලා. අන්න හරි. ඒක හරි කියන්නේ. නේද ආයෙ මේ මායා මායද ආයෙ හදනවනේ මොකද ඒක? මේක බොරු ඒක හොරේ මොන්නේ මේක ඇත්ත කියලා අල්ලගෙන ඉඳයි බොරුවක් කියලා කියන්නේ ඊළඟ බොරුවක් කියලා එක අල්ලගන්න පයකට තැලලා මේ මෙතන ඇත්තකුත් නැහැ බොරු අන්න ඒක උඩ මේක අතහරද ඈ ඇත්තකුත් නැහැ බොරුකුත් නැහැ අහන්න හරි ඒක උඩ තමයි අතහරද මේ මේකේ අතහරද දැන් මේ දවස්වල දැන් ඉතල බජන් ඉවර වෙලා එතකොට දැන් ස්වාමී කියලා ආරාධිත වුණාට පස්සේ ආ එතකොට මම පටන් ගන්නේ දිගෝ පොළමින්න කණ්ඩ ගිහින ආපහු යන එතකොට දැන් හිතන මනේ අද බලන්න හම් අත ගන්න හම්බෙයි කියලා තියෙන එක පාටම අර කියනවා ලැබුණත් එකයි නැත ඒ කියන්නේ අපි ඒක අත ගන්න ඕනේ නැහැ කියලා ඒකුත් නැහැ ඕනේ කියලා ඒකුත් නැහැ ලැබුණත් එකයි නැත්තත් ඉතල අත ගන්න ලැබුණත් අත ගන්න නැත්තන් නැහැ ඉතින් ඒක ඒක එපා කියන එක අන්තයක්. ඒක ඕනමයි කියන්නේ තව අසයිඩ් අන්තයක්. මිල් පාත්‍රික නම් දෙකම නැතුව ඉන්නවා. ඒ දෙකම කෙනෙක් ඉන්නවනේ. ඔව් ඒ දෙකමයි නැතුව නැති දෙකම නැතිවම අරගෙන එම්ටිනස් කියන ස්වභාවයකට පත් වෙනවා. දැන් දැන් මම එම්ටිනස් සර්විස් එකේ ඕකෙන් හදන්න එපා ප්‍රෝග්‍රෑම් එක. ආයෙ වැඩක් ඊට පස්සේ. දැන් මම එම්ටිනස් නේ එම්ටිනස් වෙනවා කියන්නේ. මයින්ඩ් එක ඕකෙන් බලලා එම්ටිනස් එකක් දැන් වෙන්න ගන්නවා. ඒක ආයෙ ඔක වැඩක්. ඒකත් අතර විදහසයි. විදහසමයි තමයි මේකේ තියෙන මාර්ගය. ෆ්‍රීඩම් වෙනවා නේද? අකින ආයෙත් ගර පොඩි ළමගේ සිම්පල් වෙනවා. පොඩි ළමයට මොකක් කරන්නද හරිම සය. සිම්පල්. හරි විදහස් ෆ්‍රීඩම්. ෆ්‍රීඩම් එකේ